තෙරුවන් සරණයි හැම දෙනාටම අදත් අපි ඔබට ඉතාමත්ම වටිනා ධර්ම කාරණාවක් පිළිබඳව කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ අද සමාජයේ බොහෝ දෙනාට නැති නමුත් අත්‍යවශ්‍යම අපි විසින් සිද්ධ කරගන්න ඕන අපි තුල පවත්වා ගන්න ඕන කාරණාවක් පිළිබඳව තමයි අද අපි කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඉවසීම පිළිබඳව ඉවසීම අද බොහෝ සමාජයේ තුල මිනිස්සු තුල අපි දකින්නේ නැහැ හැම කෙනාම කේන්ති ගන්නෝ තරහ ගන්නෝ හැම තැනම ඉවසීමේ යුක්තව කටයුතු කරන පුද්ගලයන් අඩු බවක් අපිට තේරෙනවා දකින්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක්තරා කතා ප්‍රවෘත්තියක් තියෙනවා සාන්තිවාදී තාපසයාගේ කතාව ඔබ අහලා ඇති පින්වත්නි ඒ කාලේ හිටිය කලාබු කියලා රජතුමෙක් මේ කලාබු කියන රජතුමා බොහොම බේබදු ජීවිතයක් තමයි ගත කළේ මත්පැන් පානය කරමින් විනෝද කාමි ජීවිතයක් ගත කළේ ඉතින් මේ රජතුමා රජපුටුවට ආවම සමහර විට එතුමා ගන්න බොහෝ තීරණ බුද්ධිමත්ව ගන්න තීරණ නෙවෙයි තමන් මත්පැන් පානය කරලා ඉන්න අවස්ථාවවලදී ගත්ත තීරණ දවසක් මේ කලාබු රජතුමා තමන්ගේ ඉන්න විසෝවරුත් එක්ක උයන් කෙළියට ගිහිල්ලා වනයේට ගිහිල්ලා නොයෙකුත් විනෝද කටයුතු වල නිරත වෙමින් හිටියා. ඒ ඉන්න අවස්ථාවේදී මේ කලාබු රජතුමා මත්පැන් පානය කරන කෙනෙක් නිසා මත්පැන් බීලා වෙරි වෙලා හිටියේ. ඉතින් ඒ වෙලාවේදී කලාබු රජතුමාට මේ එක කාන්තාවකගේ උකුලෙම නිඳ ගියා. උකුලෙම නිඳ ගියාට පස්සේ ටික වෙලාවක් යනකොට මේ අනිත් කාන්තාව ටික කල්පනා කළා දැන් රජතුමාට නිඳ ගියා. අපි ටිකක් මේ වටපිටාවේ ඇවිදලා එමු කියලා කැලේට ගිහිල්ලා ඇවිදින්න ගියා. ඔහොම ඇවිදීගෙන යනකොට සාන්තිවාදී තාපසයා භාවනා කරමින් ඉන්නවා. මේ එක්තරා ආත්මයක, ඒ කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේ එක ආත්මයක මේ සාන්තිවාදී තාපසයා වශයෙන් ඉන්න කාලෙදී. එහෙම ඉන්නකොට මේ කාන්තාවන් පිරිස මේ සාන්තිවාදී තාපසයා ළඟට ගිහිල්ලා බණ ඇහුවා. ඒ වෙලාවේදී ඉවසීම ගැන මේ සාන්තිවාදී තාපසයා මේ කාන්තාවන්ට කියලා දුන්නා. කොහොම ඉන්නකොට අර උකුලේ නිදාගෙන ඉන්න කාන්තාව කල්පනා කළා මේ රජතුමා මගේ උකුලේ නිදී අනිත් අය ඔක්කොම යන්න ගියා. මේ කාන්තාවට තරහයි තිලා උකුල ටිකක් හිට මේට පද්දලා රජතුමාව ඇහැරෙව්වා. රජතුමා ඇහැරවල බලනකොට රජතුමා ඇහුවා කෝ මේ අනිත් අය කියලා. ඒ වෙලාවේදී කිව්වා ඔබතුමාට කිසිම ආදරයක් නැහැ මේ බොරුවට තමයි ආදරේ පෙන්වන්නේ. අන්න ඒ අය මේ ඇවිදින්න ගියා අන්න අර තාපසේක් ළඟට ගිහිල්ලා උකුළු මුකුළු කරමින් ඉන්නවා කියලා. ඒ වෙලාවේදී මේ රජතුමාට කලාබු රජුරවන්ට බොහොම තරහ ගියා කේන්ති ගියා. දැන් සාන්තිවාදී තාපසයා ළඟට ගියා ගිහිල්ලා බලනකොට මේ කාන්තාව ටික ඔක්කොම බනහමින් ඉන්නවා. ඒ වෙලාවේදී මේ තාපසයාව අරගෙන ඇවිල්ලා එදගෙන ඇවිල්ලා කලාබු රජුර ඇහුවා තමුසේ ඉවසීම පුරුදු කරනවා නේද වගේ ඇහුවා. ඒ වෙලාවේදී ඔව් කියලා කිව්වා. ඊට පස්සේ වද කේන්ටි කිව්වා මේ තාපසයාට කස පහර 1000ක් ගහන්න කියලා. කස පහර 1000ක් ගැහුවා. ඔබ හිතන්නකෝ කසෙකින් 1000ක් ගැහුවම මොනතරම් වේදනාවක් දැනෙනවද? නොමරා මැරුවා වගේ වැඩක් කළේ. ලේ පෙරා ගනිමින් දැන් සාන්තිවාදී තාපසයා ඉන්නවා. ඒ වෙලාවේදී කලාබු රජුර මොකද කළේ? තමුසේ තවත් ඉවසනවාද කියලා ඇහුවා. ඒ වෙලාවේදී අනේ මට පහර දුන්න අයටත් ඔබතුමාටත් මෛත්‍රී වේවා කියලා මේ කලාබු රජුර සෙත් පතනවා වගේම දැන් ඉවසීමෙන් කටයුතු කරනවා. ඒ වෙලාවේදී කලාබු රජුර වදකයන්ට කිව්වා මේ වං අත කපලා දාන්න කියලා. සාන්තිවාදී තාපසයාගේ වං අත කපලා ඇහුවා දැන් තවමත් ඉවසනවාද කියලා. ඒ වෙලාවේදී ඔහු කියනවා මම තවමත් ඉවසනවා ඔබ සෑම දිනාටම මෛත්‍රී කරනවා කියලා. ඊට පස්සේ දකුණු අතත් කැපුවා. ඉන් පස්සේ ඇහුවාමත් එහෙමමයි කියන්නේ. ඊට පස්සේ කකුලත් කැපුවා. කකුලත් කපලා ඇහුවා තමුසේ තවමත් ඉවසනවාද කියලා. ඒ වෙලාවේදීත් සාන්තිවාදී තාපසයා කියනවා මම ඔබලා හැම දිනාටත් මේ වදකයන්ටත් මෛත්‍රී පතුරනවා කියලා කිව්වා. ඊට පස්සේ දකුණු කකුලත් කැපුවා. දැන් මරණාසන්න වෙන්නේ අත් දෙකත් කපලා කසපහරවල් 1000ක් ගහලා කකුල් දෙකත් කපලා වෙන් කරලා මරණාසන්න වෙන්න මේ සාන්තිවාදී තාපසයාගෙන් කලාබු රජුරෝ දැන් පපුවට කකුල තියලා අහනවා මෙච්චර වෙලක් තමුසේ දැන් ඉවසනවාද මෛත්‍රී කරනවාද කියලා. ඒ වෙලාවේ සාන්තිවාදී තාපසයා කියනවා
මම ඔබ හැම දෙනාටම මෛත්‍රී කරනවා මට මේ වද දුන්න අයටත් ඔබතුමාටත් මම මෛත්‍රී කරනවා කියලා දැන් කිව්වම රජතුමා මොකද කළේ උලක් අරගෙන මේ සාන්තිවාදී තාපසයාගේ පපුවට ඇනලා මරණයට පත් කළා එතකොට මේ පුංචි කතාවේ මේ සාන්තිවාදී තාපසයා වශයෙන් ඒ ආත්මෙ හිටියේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ එතකොට මේ පුංචි බණ කතාවෙන් අපි ඔබට කියා දෙන්න උත්සාහ කරන්නේ බලන්න ඉවසීම කොච්චර වැදගත්ද කියලා. තමන්ට කසපහර 1000ක් ගහලා තමන්ගේ අතක් වෙන් කරා ඊළඟට අනිත් අත වෙන් කළා කකුල් දෙකම වෙන් කළා. ඒ වෙලාවෙත් අහන වෙලාවෙද කිව්වේ මම හැම දිනාටම මෛත්‍රී කරනවා කියලා. එතකොට සාමාන්‍ය අද ඔබ හිතන්න පුළුවන් අනේ හාමුදුරුවනේ කෙනෙක් ගහලා යනකම් ඉවසගෙන ඉන්න පුළුවන්ද කියලා. කෙනෙක් බැනලා යනකම් ඉවසගෙන ඉන්න පුළුවන්ද කියලා ඔබට හිතෙන්න පුළුවන්. නමුත් අපි බුදුහාමුදුරුවන්ගේ ධර්මය දන්නවනම් අපි මේ සංසාර ගමන පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරනවා නම් අපිට කරන්න තියෙන දේ තමයි ඒක. කෙනෙක් එකවරක් දෙවරක් බැන්නොත් ගැහුවොත් ඉවසන් ඉඳලා අවසානේ ගහනවා කියන එක නෙවෙයි. ඉවසන එක අවසාන සීමාව පයින්නවා කියන එක නෙවෙයි. අපි කරන්න ඕනේ හැම මොහොතකම අපි බුදුහාමුදුරුවන්ගේ ධර්මය දන්න අය නම් අපිට පුළුවන්කම තියෙන්න ඕනේ අපේ ජීවිතේ නැති වුණත් ඉවසීම පුරුදු කරන්න. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ කකචූපම කියන සූත්‍රයේදී දේශනා කළා මහණෙනි යම් පුජ්‍යලේ කීයක් අරගෙන ලී ඉරන්නාසේ තමන්ගේ ශරීරයේ අත්පය වෙන් කරලා දැම්මත් තමන් ධර්මයේ දන්නවනම් ඔබ තුනුරුවන්ට අනුව කටයුතු කරනවනම් ඔබට ඒ කිසිම කෙනෙක් කෙරෙහි කේන්තියක් තරහාවක් ඇති වෙන්නේ නැහැ කියලා කකචූපම සූත්‍රයේදී බුදුහාමුදුරු දේශනා කළා. කීයක් අරගෙන තමන්ගේ ශරීරයේ සියලු කොටස් වෙන් කළා. එතකොට ඔබට පැහැදිලි ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන්ගේ ජීවිතේ නැති වුණත් ඉවසීම පුරුදු කරන්න කියන එකයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ. ඉතින් මේ පුංචි දහම් කතාවෙන් වර්තමාන ඔබට අපි දෙන පණිවිඩය තමයි එකපාර කරන්න බැරි වුණත් ඔබට කෙනෙක් බණිනකොට කොහොමද ඉවසගෙන ඉන්නේ කියලා හිතයි. නමුත් ඔබ පළමු වර දෙවෙනි වර ඉවසන්න. කෙනෙක් ගැහුවොත් ඔබට ඉවසන්න බැරි වේ. නමුත් ඔබ ඉවසන්න. ඔබ ඉවසලා ඉවසලා මේ ගුණය තමන් තුළ ප්‍රගුණ කළාම අන් අයට මෛත්‍රිය පුරුදු කළාම මෛත්‍රිය ප්‍රගුණ කළාම ඔබට යම් දවසක තමන්ගේ ජීවිතේ නැති කලත් කියතකින් තමන්ගේ අතපය වෙන් කරලා කෑලි කෑලි වලට කපලා දැම්මත් ඔබට ඉවසීම එදාට ලබා ගන්න පුළුවන් වේ පුරුදු කරලා තිබුණොත් ඔබට අන් හැම දිනාටම මෛත්‍රී කරන්නට පුළුවන්කම ලැබේ. ඉතින් එහෙමනම් අපි හැම දිනාටම සිහිපත් කරන්නේ ඔබ මෙලව ජීවිත ගත කරනකොට ඔබ ඔබේ පෞල් ජීවිත තුළ ඉවසීම පුරුදු කරන්න, සමාජයත් එක්ක ජීවත් වෙනකොට ඉවසීම පුරුදු කරන්න, යහපත්ව කටයුතු කරන්න, ඉවසීමේ ගුණාංගය, මෛත්‍රී කිරීමේ ගුණාංගය ඔබේ ජීවිතයට එකතු කරගන්න කියලා හැම දිනාටම බොහොම කරුණාවෙන් යුක්තව සිහිපත් කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.